ජුනි 29 සාන්ත පේදුරු හා පාවුලු අපොස්තුලවරු මංගලෝත්සවය පළමුවන දේව ප්‍රකාශනය අපොස්තුලවරුන්ගේ ක්‍රියාපතෙන් උපුටාගත් කොටසකි. 12 වන පරිච්ඡේදය 1-11 දක්වා. ඒ කාලයේදී හේරොත් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්නට පටන් ගත්තේ ඔහු ජොහන්ගේ සහෝදර වූ ජාකොබ් කඩුවෙන් මැරිය. ඊට ජුදෙවරුන් ප්‍රසන්න වූ බව දැක ඔහු පේදුරුද අල්ලා ගැනීමට ප්‍රයත්න දැරිය. ඒ වනාහි නුමුහුන් රොටි වළඳන දවස්ය. ඔහු පේදුරු අල්ලා හිරගෙයි දමා පස්කු මංගල්‍යයෙන් පසු සෙනග ඉදිරියට ගෙනෙන්නට සිත ඒවායින් 4 දෙනා බැගින් ඇති කණ්ඩායම් 4කට ඔහු රැකවල් කරන්නට බාර දුන්නේය. එබැවින් පේදුරු හිර අලස්සියේ සිටියදී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක්ම යාඥා කළාය. පේදුරු නළු ශාලාවට පමුණුවන්නට හේරොත් අදහස් කරගෙන සිටි දිනට පෙර රාත්‍රියේදී පේදුරු දම්වැල් 2කින් බඳින ලදුව හේවායන් 2 දෙනෙකු මැද නිදා සිටියේය. මුරබටයෝ දොර ඉදිරියේ හිරගෙය රැකවල් කළහ. එකෙනෙහිම සමිධානන් වහන්සේගේ දූතයෙක් එහි පහළ විය. ආලෝකයත් හිරගේ බැබලිනි. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින් වහම නැගිටින්නයි කීය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවි වැටුනේය. දේවදූතයා ඔහුට කතාකොට ඉඟපටිය බැඳ පාවහන් දමා ගන්නයි කීය. ඔහු එසේ කළේය. ඔබේ සළුව ඇඟලාගෙන මා පස්සේ එන්නයි දූතයා ඔහුට කීය. දූතයා කළ දේ ඇත්තක් බව නොදැන තමා දර්ශනයක් දකින්නේ යයි සිතමින් පේදුරු පිටත්ව දූතයා පසුපස්සේ ගියේය. ඔහු පළමුවන දෙවන මුරකාවල් පසුකොට නුවරට පිවිසීමට ඇති යකඩ දොරටුවට ළඟා වූහ. එය ඔවුන් සඳහා ඉබේම ඇරුණේය. ඔවුන් පිටතට ගොස් එක වීදියක් පසු කළ කෙනෙහිම දේවදූතයා ඔහු කෙරෙන් වෙන්ව ගියේය. එවිට පේදුරු පියවි සිහිය ලැබ කතාකොට සමිධානන් වහන්සේ තමන් දූතයන් එවා හේරොත්ගේ බලයෙන්ද ජුදෙව් ජනතාවගේ සියලු බලාපොරොත්තු වලින්ද මා මිදු බව සැබවින්ම දනිමි කීය. දේව වචනය මෙසේ. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දෙවන දේව ප්‍රකාශනය ශුදු පාවුලතුමන් විසින් තිමොතියස්ට ලියන ලද දෙවන හසුනෙන් උපුටාගත් කොටසකි. 4 වන පරිච්ඡේදයේ 6-8 දක්වා 17-18 දක්වා. මා ගැන කියතොත් මගේ ජීවිතය දැනටම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම්ව ඇත. මාගේ වියෝ වීමේ කාලය දැන් පැමිණ තිබේ. මම යහපත් සටනෙහි සටන් කෙලෙමි. මම දිවීම අවසන් කෙලෙමි. මම ඇදහිල්ල ආරක්ෂා කෙලෙමි. දැහැමි ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ. ඒ මහා දවසේදී සාධාරණ විනිශ්චකාර සමිධානන් වහන්සේ එය මට දෙනසේක. මට පමණක් නොව උන්වහන්සේගේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තු වන
සියල්ලන්ටද එය දෙනසේක. එහෙත් සමිධානන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළසේක. මෙසේ මා මගින් සුභ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතින්ට ඇසෙනසේ ප්‍රකාශ වන ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදාගනු ලැබුවෙමි. සමිධානන් වහන්සේ සියලු දරුණු උවදුරුවලින් මා මුදා උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට මා පමුණුවනසේක. උන්වහන්සේට සදහටම මහිමය වේවා. ආමෙන්. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂක මතේතුමාගේ ශුදෝ සුවිශේෂෙන් උපටාගත් කොටසකි. දාසේ වන පරිච්ඡේදේ 13 සිට 19 දක්වා. ජේසුස් වහන්සේ පිලිප්පි කයිසාරයේ පෙදෙස්වලට පැමිණි කල මනුෂ්‍ය පුත්‍රයානු කවරෙක්ද කියා මිනිස්සු කියද්දයි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසුසේක. ඔහු කතාකොට සමහරෙක් ස්නාවක ජොහන් කියාද, සමහරෙක් එලියාය කියාද, අන් සමහරෙක් ජෙරමියා නොහොත් දෙවිසුවරුන්ගෙන් කෙනෙක්ය කියාද කියතී කීහ. එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්න හොදයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක. සීමොන් පේදුරු උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුවරයා නොය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීය. ජෙසුස් වහන්සේ උත්තර දෙමින් ජොහන්ගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්තය. මන්ද ස්වර්ගයේහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මගකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේය. මම ඔබට කියමි, ඔබ පේදුරිය, මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. පාතාලයේ දොරටුවලට වුවද එය පරාජය නොකළ හැකිය. ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහිදී යමක් බඳින්නෙහිද එය ස්වර්ගයේදී බඳිනු ලබන්නේය. ඔබ පොළොවෙහිදී යමක් මුදන්නෙහිද එය ස්වර්ගයේදීද මුදනු ලබන්නේයයි වදාළසේක. සමිධානන් වහන්සේගේ සුභාරංචි මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.